ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසක සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්සල වෙතයි අවධානය චීන ජනපති සී ජින්පින් ශ්‍රී ලංකා ජනපතිට එවුව විශේෂ පණිවිඩය මොකක්ද අගමැති ප්‍රධානත්වයෙන් IMF සාකච්ඡා ඇරඹෙයි Indian Sagare Arakshava Gana Australia Daddy Avadhanin Janadhipati Lekam Karyale Asala Unusum Tattvayak Go to jail! Go to jail! Go to jail! Lotus Para Avahirakaramin Idikala Attala Polisiya Galavai Indana Nathuwa Ratwena Polim Saukyata Telbedanne Sikurada Dollar Dila Lankavata Evit Vahana Adanyana Sancharakin Tel Gain Dollar Million Pansia Visak Hoyagan Berry Agamati Rani Lui Janapati Gota Bayai Banata Bandimude Mahapare Mini Maragan Chanatawai Policiai Sandalutale Sita Saudi Purna Desha Palacheo Other Televekin දේශීය පුවත්වෙතයි මුලින්ම අවධානය. ඊයේ දිවයිනට පැමිණි ජාත්‍යන්තර මුල් අරමුදලේ සමාජිකයින් සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්ුණා. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයේ නියෝජිත කණ්ඩායම සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡාවක් පැවැත්ුණා. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැය දෙකකට ආසන්න කාලයක් මෙම සාකච්ඡාව පැවැත්ුණු බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ. මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍යවරයා සමග මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, මහබැංකුව අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක්ද එක් වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයේ නියෝජිතින් දස දිනකු ඊයේ දිවයිනට පැමිණියා. ඔවුන් සතියක කාලයක් මෙරට රැඳී සිටීමට නියමිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටිනා ජෝර්ජ්වා මහත්මිය පසුගිය හත්වනදා අගමැතිවරයා සමග දුරකථන සංවාදයක නිරත වුණා. එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් උයි IMF නියෝජිතින් පිරිස මෙරටට පැමිණියේ. අදාළ නියෝජිතින් පිරිස මෙරට රැඳී සිටින කාලය තුළ ශ්‍රී ලංකාවට ආධාර ලබා දීම සම්බන්ධයෙන් අදාළ සීලු පාර්ශ්වයන් සමග අදහස් හුවමාරු කර ගැනීමට නියමිතයි. නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඔස්ට්‍රේලියානු සදේශ කටයුතු අමාත්‍යවරිය ජනපති සහ අගමැති අද හමු වී තිබෙනවා. මෙරට පවතින බරපතල ආර්ථික තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් ඔස්ට්‍රේලියානු රජයෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 50ක සංවර්ධන ආධාර මුදලක් ලබා දීමට නියමිතයි. මේ අතර නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයින් 41 දෙනෙකු අද යළිත් දිවයිනට එවා තිබෙනවා. නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඕස්ට්‍රේලියානු සුදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඔනෙයිල් අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වී තිබෙනවා. ඒ කොටුව ජනාධිපති මන්දිරයේදී ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර අරමුදලේ රාමුව තුල සිට තම රජය සහය දක්වන බව එහිදී ඕස්ට්‍රේලියානු සුදේශ කටයුතු අමාත්‍යවරිය සඳහන් කළා. මේ අතර ක්ලෙයාර් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ නීති විරෝධී සංක්‍රමණ සහ මිනිස් ජාවාරම් සඳහා ශූන්‍ය අවකාශ ප්‍රතිපත්තිය එලෙසින්ම ක්‍රියාත්මක වන බවයි. ඉන්දියන් සාගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද ඕස්ට්‍රේලියාව දැඩි අවධානයෙන් පසුවන බව එහිදී ක්ලෙයාර් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා. නාවික හමුදාවේ නිලධාරීන් 50 දෙනෙකු මෙවන විට විශේෂ පුහුණුවක් සඳහා ඕස්ට්‍රේලියාවට යවා තිබෙනවා. එවැනි පුහුණු අවස්ථා හරහා මෙරට ආරක්ෂක හමුදාවට සහයෝගය දැක්වීම පිළිබඳව ජනාධිපතිවරයා එහිදී ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරියට ප්‍රශංසාව පළ කළ තිබෙනවා. මේ අතර ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමු වී තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඕස්ට්‍රේලියාව අඛණ්ඩව සහාය ලබා දෙන බවයි ස්වදේශ කටයුතු අමාත්‍යවරිය සඳහන් කළේ. එමෙන්ම විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් සහ ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරිය අතර හමුවක්ද අද පැවැත්ුණා. ශ්‍රී ලංකාව මේ වන විටත් දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිනවා. ඒ නිසා රට තුල නිර්මාණය වී ඇත්තේ බරපතල ආහාර, ඉන්ධන සහ ඖෂධ හිඟයක්. එම තත්ත්වය සැලකිල්ලටගෙන ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාව සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 50ක සංවර්ධන ආධාර මුදලක් ලබා දීමට තීරණය කර තිබෙනවා. මේ අතර ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල වශයෙන් නිවේදනය කර ඇත්තේ ශ්‍රී ලංකාවට හදිසි ආහාර හා සෞඛ්‍ය අවශ්‍යතාවයන්ට යොදා ගැනීම සඳහා නිල සංවර්ධන සහයෝගිතාවේ යටතේ එම ආධාර මුදල පිරිනමන බවයි.
මේ අතර නීති විරෝධීව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඕස්ට්‍රේලියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 41 දෙනෙකු ශ්‍රී ලංකාවට පිටුහල් කර තිබෙනවා. ඔවුන් අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. ඒ ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ නිලධාරීන් 100කට අධික පිරිසකගේ ආරක්ෂාව යටතේ. ශ්‍රී ලංකාවේ චීන තානාපති සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් පැවති බවයි වාර්තා වන්නේ. එහිදී චීනය සහ ශ්‍රී ලංකාව අතර සිදු කෙරෙන ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුව සිදුනේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී. එහිදී චීන ජනාධිපති සී ජින්පින් මහතා විසින් එවූ විශේෂ පණිවිඩයක් චීන තානාපතිවරයා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බාර දී තිබෙනවා. මෙම සාකච්ඡාවේදී චීනය සහ ශ්‍රී ලංකාව අතර සිදු කෙරෙන ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය වුණා. ඒ අනුව මේ සතිය සිට චීනය ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් වාර 3ක් සිදු කරන අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයට වැඩි වාර ගණනක් චීනය වෙත පැමිණීමටද අවස්ථාව සැලසෙනවා. චීන රජය ශ්‍රී ලංකාවට ලබා දුන් සහ ලබා දීමට අපේක්ෂිත ආර්ථික සහ මානුෂීය ආධාර පිළිබඳව තානාපතිවරයා මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා. චීනයේ අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන්ට යළි එරටට පැමිණ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබා දීමට පියවරගෙන තිබෙන බවද මෙහිදී ප්‍රකාශ වුණා. දෙපාර්ශ්වීය වෙළඳාම සහ ආර්ථික ක්‍රියාකාරකම් තව දුරටත් වර්ධනය කර ගැනීම කෙරෙහි දීර්ඝ වශයෙන් සාකච්ඡා වුණා. මෙරට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ මිත්‍ර රටක් ලෙස චීනය ලබා දෙන සහාය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී සිය ප්‍රශංසාව චීනයට පළ කළා. ඉන්ධන සහ ගෑස් පෝලිම් වල ඉන්න ජනතාව අතර වර්ධනය වන නොසන්සුන් තත්ත්වය පාලනය කරන්න විශාල වෙහෙසක් දරන්න ආරක්ෂක අංශවලට දැන් සිද්ධ වෙලා. ඊයේ මතුගම පැලවත්ත ඉන්ධන පිරවුම් හල කැටි වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනයට යුද හමුදාවට අහසට වෙඩි තියන්න සිදු වුණා. විෂය භාර ඇමැති කංචන ඊයේ කිව්වේ අද ඉඳලා දවස් 3ක් පෝලිම් වල ඉන්න එපා කියලයි. ඒත් ඉන්ධන ලබා ගන්න අදත් ජනතාව පෝලිම් වල. මේ අතර බලශක්ති ඇමැති කංචන සහභාගී වූ මාධ්‍ය හමුවකට හිටපු ඇමැති නාමල් සහභාගී වීම ගැන ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය සිය දැඩි අප්‍රසාදය පළ කර තිබුණා. ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ඉන්ධන පිරවුම් හල් වෙත පැමිණි ජනතාවට ප්‍රමාණවත් ඉන්ධන නොලැබීම හමුවේ සිදු වූ උණුසුම්කාරී සිදුවීම් කිහිපයක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා. ඊයේ සවස මතුගම පැලවත්ත ඉන්ධන පිරවුම් හල වෙත ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් පැමිණි ජනතාව දීර්ඝ පෝලිම් වල රැඳී සිටියදී වෙනත් පිරිසකට ඉන්ධන නිකුත් කිරීම හමුවේ දෙපිරිසක් අතර උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා. මෙම තත්ත්වය පාලනය කිරීමට ඉන්ධන පිරවුම් හලේ ආරක්ෂාව වෙනුවෙන් සිටි යුද හමුදා නිලධාරීන් අහසට වෙඩි තබා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. අත්‍යවශ්‍ය සේවාවල නියුතු පිරිස් ඉන්ධන පෝලිම් මගහැර ඉන්ධන ලබා ගැනීමට පැමිණීම හමුවේ ප්‍රදේශ රසක උණුසුම්කාරී තත්ත්වයක්ද ඇතිව තිබෙනවා. ඇමති ඊය කියපු බෙදා හැරීම් කිරීම සම්පූර්ණ බොරුවක්. මෙක්ටිටොන් 6000 පිරුම් හල් 1400ක ඊයේ ඉන්ධන තියෙන්න ඕනේ. ඊයේ 160කට වඩා ඩීසල් නැහැ, බෙදුවේ නැහැ. දවසකට පෙට්‍රල් මෙක්ටිටොන් 500ක් බෙදන්නේ නැහැ. 500ක් බෙදුවා නම් පිරුම් හල් 95කට තෙල් තියෙන්න ඕනේ. මේ ඉන්ධන අර්බුදේ, ඩොලර් අර්බුදේ අද ආණ්ඩුවේ මැති ඇමතිතුරුන් ඇතුළු පාලකයන්ට ඉල්ලමක් වෙලා ගසා කෑමේ ඉල්ලම. ඉන්ධන අර්බුදය හමුවේ මෙරට රැඳී සිටින විදේශ සංචාරකයන්ට පවා ඉන්ධන නොමැතිව සිය රථවාහන ඉන්ධන පෝලිම් වලට ඇදගෙන යාමට සිදුවී ඇති සිද්ධීන් කිහිපයක්ද ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා. පෞද්ගලික බස් රථවලට අත්‍යවශ්‍ය ඉන්ධන අද සිට ඩිපෝ හරහා පැය 24ක් පුරා ලබා දීමට බලශක්ති අමාත්‍යාංශය කටයුතු කිරීම හමුවේ අද සිට පෞද්ගලික බස් රථ ධාවනයද ඉහළ දමා තිබෙනවා.
විශේෂ ගණනාවක විශාල පැමිණි ගණනාවක් ආවා ඩිපෝ වලින් ඉඳලා ලබා දෙන්නේ නැහැ කියලා. 95%ක්ම ඩීසල් ලබා නොදෙන තත්ත්වයක් තමයි ඩිපෝ වලින් තියෙන්නේ. අද දිනේ ලංකාව පුරාම 50%ක බස් ධාවනයක් සිද්ධ වුණා. මගීන්ගේ පැහැදිලි අඩුවක් තියෙනවා. ඒ වගේම අපි ඉල්ලීම කරනවා රාජ්‍යාංශයත් කොටස් වශයෙන් හරි විවෘත කරන්න. මේ අතර පවතින තත්ත්වයේ හමුවේ සෑම සිකුරාදා දිනකම වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය අංශවල සේවය නියුතු අයට ඉන්ධන නිකුත් කිරීමට අදාළ ප්‍රදේශ කිහිපයක ඉන්ධන පිරෝම්හල් කිහිපයක් වෙන් කිරීමට බලශක්ති අමාත්‍යාංශයේ අවධානය යොමු තිබෙනවා. පසුගියදා බලශක්ති අමාත්‍යවරයා සහභාගී වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ සහභාගී වීම පිළිබඳව අද වන විට බොහෝ දෙනාගේ අවධානය යොමු තිබෙනවා. ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ඔහුගේ මෙම මැදිහත් වීම පිළිබඳව හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. එහි දැක්වෙන්නේ දිගින් දිගටම අසාර්ථක වූ ක්‍රීඩකයෙකු කණ්ඩායමෙන් ඉවත් කළ විට යළි යළිත් කණ්ඩායම් රැස්වීම සඳහා සහභාගී වීමෙන් අලුත් නායකයා අපහසුතාවයට පත් කිරීම වෙනුවට එම ක්‍රීඩකයා වෙනත් ක්‍රීඩාවකට යොමු විය යුතු බවයි. ඉන්ධන හිඟය හමුවේ අධිවේගී මාර්ගයේ වාහන ධාවනයද සීමා වී තිබෙනවා. මේ හේතුවෙන් අධිවේගී මාර්ගයේ දෛනික ආදායම 35%කින් පමණ අඩු වී ඇති බවයි තොරතුරු වාර්තා වෙන්නේ. ජනතාව ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් දින ගණන් පෝලිම්බල රැඳී සිටියදී ඉන්ධන නිකුත් නොකර සංගවා තිබූ පිරුම්හලක් පාරිභෝගික අධිකාරියෙන් වටලා තිබෙනවා. මෙම පිරුම්හලේ තිබී සුපර් ඩීසල් ලීටර් 5680ක් සහ 95 වර්ගයේ පෙට්‍රල් ලීටර් 1580ක් සොයා ගැනීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සමත්ව තිබෙනවා. මේ වන විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අප නිරන්තරයෙන්ම ටෙලිවැකි බොහෝ ගණනකින් ප්‍රකාශ කළේ ගැටුම් ඇතිවීම සහ ඇතිකිරීම ගැනයි. ගැටුම් නිර්මාණයට මුලපුරන්නේ දේශපාලනඥයින්. දේශපාලන ඕනෑ එපාකම්බලට අනුව පොලු අරගත්ත නීති විරෝධී ගිනි අවි අතට ගත්ත කුලී හේවායින් පාතාල අපරාධකාරීන් මේ දේශපාලන ජුන්ටාව තුළ ඕනාවටත් වඩා ඉන්නවා. පසුගිය අප්‍රේල් 9 වෙනිදා ගාලුමෝදරට ගැහුවේ ඒ නිහීන දේශපාල නඩය මෙහෙවනු ලැබූ අපරාධකාරීනුයි. එදා ඊට අවශ්‍ය ආරක්ෂාව අපරාධකාරීන්ට අවශ්‍ය ඉඩකඩ හැදුවේ දේශබන්ධු ප්‍රමුඛ පොලිස්පති බව රහසක් නෙවෙයි. නමුත් දෙන්නම තාම නිදැල්ලේ. එහෙම වෙන්නේ මේ පොලිස් නිලධාරීන්ට අනදුන් දේශපාලනඥයින් අතර ඇති සබැඳියාව හිතවත්කම නිසයි. ඕනෙම අනක් සුනකීන්ටත් වඩා කීකරු සෝච ලෙස ඉටු කරන නිසයි. අතුරුගිරිය සහ කුරුණෑගල මාස්පොත පොලිස් පහර දීම්ද අප දකින්නේ ගාලුමෝදර ප්‍රහාරවල දිගුවන් ලෙසයි. එනිසාම පිස්තෝල අතින් ගත් පොලිස් නිලධාරීන් සේම පොලිස් වාහනවලට මිනිසුන් යට කරන්න හදන මේ පොලිස් අපරාධකරුවන්වද නීතියේ රැහැනට ගත යුතුයි කියලා මුලින්ම යෝජනා කරනවා. පෝලිම්බල ඉන්න මිනිස්සු නෙමෙයි මේ රට බංකොලොත් කළේ. හිඟමනට ඇදලා දැම්මේ. නායකන්දක් උඩට ගිහින් තිබ්බේ. කෑම බීම අත්‍යවශ්‍ය දේවල් හිඟ මිල ඉහළ රටක් හැදුවේ මේ පෝලිම්බල දහදුක් විඳින මිනිස්සු නෙවෙයි. මේ තැනට රටපත් කළේ අනුවන අඥාන හොර දූෂිත තීන්දුගත් කණ්ඩායමයි. බැසිල් රාජපක්ෂල, මහින්දල, අජිත් නිබාඩ් කබ්‍රාල්ල, WD ලක්ෂ්මන්ල, SR ආටිගලල, PB ජයසුන්දරල පමණක් නෙවෙයි ජනාධිපති ගෝඨාභයත් ඒ අතර ප්‍රමුඛතම පුද්ගලින්. ඊට අමතරව රනිල් එක්ක එදා හිටපු පාස්කර් ලිංගම් සහ රනිල් වික්‍රමසිංහත් මේ රට මේ අගාධයට ඇදලා දැමීමට වගකිව යුතුමයි. ඊට අමතරව ඕනේ ගොන් තීන්දුවකට අත ඔසවන ඔය පාර්ලිමේන්තුවේ 3-2 බලය තියාගන්න උදව් වන දූෂිත දේශපාලන නඩයත් මේකේ ප්‍රධාන හවුල්කරුවන්. නමට ක්‍රියාත්මක වූ නාමික කැබිනට් මණ්ඩලය සාලේ මැදලී කැබිනට්ටුවට වඩා හපන්
කියලා අප නිතර නිතර ලියලා තියෙනවා. මේ සියලු දෙනා එකතු වෙලයි, මේ දේශපාලන නඩේ එකතු වෙලයි මේ රට මේ අගාධයට ඇදලා දැම්මේ. අද උපන් ගමට යන්න බැරි තැනට මේ දේශපාලන දූෂිතීන් පත් වෙලා අවසන්. ඒකයි අප මීට පෙරත් ප්‍රකාශ කළේ ආයේ මැතිවරණවලට ගෙන්ගෙට යාම් බොරු කියලා. එහෙම ගියොත් ජනතාව ඉලපත නැති නිසා බොහෝ වෙලාවට කොස්ස හරි ඉදල හරි අතට ගනීවි කියලා. දැක්කනේ අමරවීරට උපන් ගමෙන්ම ලැබුණු හූ සංග්‍රහය. දැන් ලැජ්ජාවක් නැතිව රෙදි නැතිව යට ඇඳුම් නැතිව සමහර දේශපාලනකින් මාධ්‍ය සාකච්ඡා තියලා කතා කරන්නේ තොත්ත බබාලා වගේ කටට අඩු සූප්පු විතරයි. හිටපු ජනාධිපති මෛත්‍රී එයයි රනිල් වික්‍රමසිංහයි අතර කඹ ඇදිල්ලක් ගැන මතක් කරනවා. දැන් වත්මන් ජනාධිපති ගෝඨාභයයි රනිල් අතරත් කඹ ඇදිලිලු. රනිල් වික්‍රමසිංහ ආගමනයතුමයි මමයි ආණ්ඩු කරනකොට රටේ ඇති වෙච්ච තත්ත්වය ජනාධිපතිතුමා ඇමතිවරු කැඳවනවා, නිලධාරීන් කැඳවනවා, සාකච්ඡා කරනවා, උපදෙස් දෙනවා. අගමැතිතුමා ඇමතිවරු කැඳවනවා, කොමිටිපත් කරනවා, නිලධාරීන් තෝරනවා, උපදෙස් දෙනවා. පැහැදිලිව පේන දෙයක් තමයි මේ දෙදෙනා අතරේ සම්බන්ධතාවයක් නැහැයි කියන එක. කම්බ බැරි නම් දෙන්නා තුන් දෙනා එකතු වෙලා අඹුඩෙන් ඇදගෙන ඒක ගලව ගත්තත් අපට නම් කමක් නැහැ. අපට අවශ්‍ය රටේ ප්‍රශ්න විසඳන එකයි. ඔය කම්බ ඇදලි නිසා තමයි මෛත්‍රීගේ රනිල්ගේ කකුල් දෙක මැද්දෙම පාස්කු බෝම්බේ පිපුරුනේ. ලැජ්ජ නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි කියනවනේ. හොඳම උදාහරණය මෛත්‍රී ඔයා. තමන්ව අඩි 6ක් වලපල්ලට යවන්න හිටපු මහින්දට ඔයා ව්‍යවස්ථාව කඩලා අගමැතිකම දුන්නා මතකද? ඔයාලා ගැන ලියන එකත් කතා කරන එකත් වෙලාවකට ලැජ්ජයි. පළමු ප්‍රශ්නේ ඉන්ධන. ඉන්ධන ගැටලුව විසඳ ගන්න එක. ඉන්ධන නැතුව මේ රට දුවන්න බෑ. නගරේ පාසල් වහලා ගමේ පාසල් ඕන නම් අරින්නලු නැත්තම් වහන්නලු. දුර දක්නා නුවණක් නැති කොන්ද පණ නැති තීන්දු තීරණ. මේ අතර ඔන්ලයින් ගැන ආයේ කතා කරනවා. සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන ඇමතිට කවුරු හරි කිව්වද දන්නේ ඔන්ලයින් අධ්‍යාපනයේ ගෙදර හිරමණයෙන් කරන්න පුළුවන් කියලා. ඔන්ලයින් යන්න ජංගම දුරකථන ඕනේ. ඒ සඳහා ඩාටා ඕනේ. දුරකථන ජංජාලත් ගණන් ඇරලා තියෙන්නේ. ත්‍රිවිල් එකක් දුවලා දරුවන් තුන් දෙනාට කන්න දෙන තාත්තලා ළමයින්ට ඔන්ලයින් දෙන හැටි කියලා දෙන්නකෝ. මේ මිනිස්සු පෝලිම් වල මේ දේශපාලන නඩේ යන්නේ කොහෙද කියලා ඇහුවම මල්ලේපොල් උත්තරම තමයි දෙන්නේ. මොනව කළත් අංක 1 පෙර පරිදි ප්‍රමුඛතා ලැයිස්තු කතා නැතිව ඉන්ධන ටික දෙන එක. සලාක කතා කිය කිය කටේ සූප්පුව ගහගෙන ඉන්න ඉන්ධන ඇමති කාංචනටත් එක්කයි මතක් කරන්නේ. මේ රට සාමාන්‍යකරණයට පත් කරන්න ඉන්ධන ටික අත්‍යවශ්‍යයි. මාස 6කට රටට ඉන්ධන ටික ගේන්නම ඕනේ. මාසයකට ඉන්ධන ගේන්න ඩොලර් මිලියන 520ක් විතරයි වැය වෙන්නේ. මාසයකට ලංකාවට අවශ්‍ය පෙට්‍රල් 92 ප්‍රමාණය මෙට්‍රික් ටොන් 150,000යි. 95 වර්ගයේ අවශ්‍ය මෙට්‍රික් ටොන් 15,000යි. ඩීසල් ඕනේ මාසයටම මෙට්‍රික් ටොන් 180,000යි. සුපිරි ඩීසල් ඕනේ මාසයටම මෙට්‍රික් ටොන් 15,000යි. භූමි තෙල් මාසයටම මෙට්‍රික් ටොන් 18,000ක් ඕනේ. ඊට අමතරව ගුවන් යාන ඉන්ධනත් එක්ක ගත්තහම මාසයකට නැව් 9ක් විතර ගේන්න ඕනේ. මේ හොර තක්කඩි හදිස්සි මිලදී ගැනීම යටිමැඩි ගැහෙලි නැත්නම් මාසයකටම මේ සියල්ල ගෙන්වන්නම යන්නේ ඩොලර් මිලියන 520ක් විතරයි. ඩොලර් බිලියන 3-4ක් අතේ තියාගෙන ආපු අගමැති රනිල්ටයි රට පුරාම අර ව්‍යාපෘති මේ ව්‍යාපෘති කඩිනම් කරන්න කියලා කෑමොර දෙන ජනාධිපති ගෝඨාභයටයි ඩොලර් මිලියන 520ක් තාම හොයාගන්න බැරි නම් ඔය දෙන්න හොඳයි බානකට ගැට ගහන්න. මාස 6කටම ඩොලර් මිලියන 3,120ක් විතර ඕන වෙනවා ඉන්ධන ගෙන්න ගන්න. ඉන්ධන මාස 6කට ගෙනාවොත් ස්ටොක් කරගත්තොත් මේ ප්‍රශ්නෙන් තුන් කාලක් ඉවර වෙනවා. ඒ සඳහා මාසයකට ඩොලර් මිලියන 520ක් හොයාගන්න බැරි මේ නඩෙත් ඊට මහ බැංකුවත් ඇත්තටම වග කියන්න ඕනේ. මේ අය උගුරට හොරා බේත් කමින්ද සිටින්නේ. පොලිම් උග්‍ර කරලා මිනිස්සුයි පොලිසියයි මහපාරේ මිනිමරා ගන්න තැනට රටපත් කරලා බංකර් ඇතුලේ සඳළු තලවලටයි වෙලා පිස්සු හොල්මන් කතා කිය කිය ඉන්නවා. බලාගෙන ගියහම මේ නඩේට වඩා ඩඩ්ලි සිරිසෙනට කොන්ද තියෙනවනේ. අපි පෙරේදා ටෙලිවැකියෙන් කිව්වේ හාල් හංගගෙන ඉන්න වැඩිගාන්ට එළියට දාන්න හදන ප්‍රධාන වීමෝල් හිමියන් තුන් දෙනා ගැන. අඩුම ගානේ ඩඩ්ලිට කොන්ද තිබ්බා. ඔව් හාල් ඒ ගාන්ට දෙනවා කියන්නවත්.
මේකෙන් අදහස් වෙන්නේ නැහැ ඩඩ්ලි සිරිසේන සුද්ධවන්තයි කියලා. ඔය කිව්ව ගමන් ඩඩ්ලි හාල් අඩු ගන්නට දෙවි කියලා අප විශ්වාස කරන්නේ නැහැ. ඔය ඩඩ්ලි වගේ සහල් මෝල් අයිතිකාරිනුත් මේ දේශපාලන ඡන්ද කරන්න මොනතරම් සල්ලි පගාව ලෙස දුන්නද මේ අයගෙන් ගත්තද කියලා පුළුවන් නම් ඩඩ්ලි සිරිසේන මාධ්‍යට ඇවිත් කියන්න. එදාට මේ රටේ ජනතාව ඔයාට යම් ප්‍රමාණයකට හරි ගරු කරાવી. ඔබත් යන තැනකට ඒක හරි අපූරු පිනක් වේවි. නමුත් අඩුම ගානේ හාල් මාෆියාව එක්ක දේශපාලන සම්බන්ධයක් තියෙනවා කියලා හරි ඩඩ්ලිට කියන්න හයිය තිබ්බා. අගමැති රනිල් ඔයාටත් දැන් බෑ. ගෝඨාභය ජනාධිපති ඔයාට කොහොමත් බෑ. ඔය 225 ඇතුලේ අඩුම ගානේ මොලේ කඳුලක් ඇති 10ක් 15ක් ඇති. අනිත් නඩේම හොරු දූෂිතින් එතනෝල් කාරින්. මේ දූෂිත ගනුදෙනු කරුවන් කප්පන් කාරුවන්ගෙන් ඔය කණ්ඩායම පිරීලා තියෙන්නේ. මේ වෙලාවේ දැන්වත් බැරි බව පිළි අරගෙන දෙක වසර හරි එක වසර හරි ළමයෙකුට දීලා ගියත් පවු නැහැ. තමුන්ලා මේ රටේ නොඉඳ කොහේ හරි වෙන තූත්ති කොඩියකට ගියොත් තමයි දැන් නම් හොඳ. මාස 7-8ක් පුරා ඉන්ධන ටික ගෑස් ටික දී ගන්න බැරි ඔහෙලා මොන පාලකයෝද? ඇත්තටම රාජපක්ෂ නඩේ හම්බන්තොට හදපු රටම නායකන්දකට ගෙනිච්ච වල් වැදුණු හම්බන්තොට වරාය සම්මන්ත්‍රණ ශාලාව සූර්යවැව ක්‍රිකට් ක්‍රීඩාංගණේ ගුවන්තොටපළ වගේ රට විනාශ කළ ව්‍යාපෘතිවල සාපය මේ රටේ මහපාරේ හඬා වැටෙන මිනිසුන්ගේ සාපය තමුන්ලා පස්සේ එන එක කවදාවත් වළක්වන්න බැරි වෙයි. තමුන්ලා පසුපස එන එක ස්ථීරමයි. අදත් රාජපක්ෂ අදෝ වාතයත් රනිල්ගේ අදෝ වාතයත් සුවඳමයි කියන මේ උන්දලගේ හොර සල්ලි වලින් කොරා කෑ සමහර දූෂිතින්ටත් කියන්නේ නැත්තේ මේ අද මහබඟ දුක් විඳින ජනතාවගේ සාපෙන් නම් ගැලවීම බොරු කියලාමයි. අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ බරපතල මාෆියාවක් ක්‍රියාත්මක වන බව කෝප් කමිටුවේදී අනාවරණය වුණා. රුපියලට ගේන්න පුළුවන් බෙහෙත් පෙත්ත රුපියල් 60ට ගේන රටක් මේක. ඇටව ඖෂධය ගැන අප එවැනි හෙළිදරව්වක් හෙළිවකෙන් කළා. අපේ හෙළිදරව්වෙන් පසු අද රුපියල් මිලියන 10ක් වටිනා ඇටව ඖෂධ තුගයක් නොමිලේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දීමට මෙරට සමාගමක් ඉදිරිපත් වුණා. රටේ සිදුවන ඖෂධ මාෆියාවක් ගැන අපි ටෙලිවැකියෙන් පසුගිය තුන්වනදා රට හමුවේ අනාවරණය කළා. ඉන්දියානු සමාගමක් හරහා ඇටෝවා නැමැති ඖෂධය මෙරටට ගෙන්වන්න සැලසුම් කරලා තිබුණේ ගිනි ගණනකට. මේ ඇටෝවා මිලිග්‍රෑම් 10 පෙත්තක ජාත්‍යන්තර මුදල $760ක් මිලිග්‍රෑම් 20 $120ක් මේ ඖෂධය ලංකාවෙත් නිපදවනවා. මෙහි ලංකාවේ නිෂ්පාදන වියදම රුපියල් 2ක්. ඇලුමිනියම් ආවරණයක දාලා ෆාමසි වලට දානවා නම් රුපියල් 625ක්. නමුත් ඉන්දියාවේ ක්‍රෙඩිට් ලයින් එකෙන්ම මේ ඖෂධය ගෙන්වන්න කවුරුන් හෝ අවසරය දීලා තිබුණා. ලංකාවේ රුපියල් 2ට ගන්න පුළුවන් මේ ඇටෝවා පෙත්ත ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එකෙන් අපිට දෙන්නේ ඇමරිකානු $4කට. එවැනි පසුබිමකයි අප සියත ටෙලිවැකියෙන් මේ මාෆියාව ගැන අනාවරණය කළේ. අප කළ මේ අනාවරණයෙන් පසු මිලියන 10ක් පමණ වටිනා ඇටෝවා මිලිග්‍රෑම් 20 ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දීම අද සිදු කෙරුණා. ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හරහා සෞඛ්‍ය ලේකම්වරයාට එම ඖෂධ තොගය ලබා දීම සිදු කෙරුණා. මේ සඳහා ශ්‍රී ලංකාවේම සමාගමක් මුල්වීම අප ඉතා ගෞරවයෙන් අගය කරනවා. ටෙලිවැකියේ ස්තුතියත් පුද කරනවා. මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ අවස්ථාවේ සියත මාධ්‍ය ජාලයට සුමාන 4කට පමණ පෙර එළිදරව්වක් කරා සියත මාධ්‍ය ජාලයෙන් ඇටෝවා සම්බන්ධයෙන් ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එකෙන් ලොකු ගාණක් ගෙවලා මේක ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එක හරහා මේක ලංකාවට ආනයනය කරන්න හදනවා කියලා. මම හිතන්නේ සියතට ස්තුතිවන්ත වෙන්න ඕනේ ඒ සම්බන්ධයෙන් එළිදරව්වක් කරලා ඒ සම්බන්ධයෙන් නව බලධාරීන්ව දැනුවත් කරපු එක සම්බන්ධයෙන්. අද අපි මෙතනට ආවේ මේ ওই කියන බෙහෙතම ඇටෝවස්ටාන් එහෙම නැත්නම් ඇටෝවා මිලිග්‍රෑම් 20 ලොකු පරිත්‍යාගයක් අපට හම්බුණා. ෆාමා ඇසෝෂියේට්ස් කියන මේ ඖෂධ නිෂ්පාදන කරුවෙක්ගෙන් අපිට මිලියන 10ක් පමණ වටිනා ඇටෝවස්ටාන් එහෙම නැත්නම් ඇටෝවා මිලිග්‍රෑම් 20 ටැබ්ලට් $114ක් අපිට හම්බුණා. ගෝඨා උපත රටේ විපත ජාතික ශෝක දිනය ලෙස තේමා කර ගනිමින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල අද පෙරවරුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. එහිදී විරෝධතාකරුවන් සහ ආරක්ෂකංශ අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. ඒ අරගලකරුවන් පිරිසක් ලේකම් කාර්යාලයේ පිවිසුම් දොරටුවක් අවහිර කරමින් විරෝධතාවයක් ආරම්භ කිරීමත් සමගයි. මෙම විරෝධතාවයට සම්බන්ධ පුද්ගලයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය කටයුතු කළේ.
ගෝඨා උපත රටේ විපත ජාතික ශෝක දිනයේ ලෙස තේමා කරගෙන ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. විරෝධතාකරුවන් ඊයේ රාත්‍රියේදී ලෝටස් වටරවුමෙන් ජනාධිපති කාර්යාලයට ඇතුළු වන පිවිසුම අවහිර කිරීමටයි කටයුතු කළේ. ඒත් සමග තත්ත්වය පාලනය කිරීමට පොලිසිය මැදිහත් වුණා. ජනාධිපති කාර්යාලයට පිවිසෙන ලෝටස් මාර්ගයේ පිහිටි පිවිසුම් දෙකක් අවහිර කරමින් අට්ටාල ඉදිකිරීමටද අරගලකරුවන් කටයුතු කර තිබුණා. අද පෙරවරුව වන විට පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාවද කැඳවා තිබුණේ තත්ත්වය පාලනය කිරීමටයි. කෙසේ වෙතත් අදාළ අට්ටාල ඉවත් කිරීමට පොලිසිය අද පෙරවරුවේ කටයුතු කළා. මෙම විරෝධතාවයේ හේතුවෙන් මුදල් අමාත්‍යාංශයට පැමිණෙන පුත්කලින්ට හා විවිධ අවශ්‍යතා සඳහා පැමිණෙන මහජනතාව පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. විරෝධතාවයේ හේතුවෙන් මුදල් අමාත්‍යාංශයට පිවිසෙන දොරටුව අවහිර වීමත් සමග මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට IMF සමාජිකයින් සමග සිදු කිරීමට තිබූ සාකච්ඡාව සඳහා එම ස්ථානයෙන් පිටව යාමටද බාධා එල්ල වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය නිවේදනය කළේ. මෙලෙස ලෝටස් මාවත පිවිසුම් දොරටු අවහිර කළ බවට චෝදනා කරමින් පොලිසිය විසින් පුද්ගලින් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊට බෞද්ධ භික්ෂුවක්, කාන්තාවන් 10 දෙනෙකු හා පිරිමි පුද්ගලින් 16ක්ද ඇතුළත්. මේත් සමග විරෝධතාකරුවන් හා ආරක්ෂක අංශ අතර ඇති වූයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක්. එලෙස අත්අඩංගුවටපත් පිරිස කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන අතර පසුව ශරීර ඇප මත මුදා හැරුණා. මෙලෙස සාමකාමී විරෝධතාවයක් අතරතුර සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අද විශේෂ මාධ්‍ය හමුවක්ද පැවැත්වුණා. උඹලා අපිව අත්අඩංගුවට ගන්නෙ මේ පාරේ මැරලා වැටෙන මිනිස්සු වෙනුවෙන් කතා කරන එක නම් හේතුව ඔය උඹලගේ මර්ධන යාන්ත්‍රණය. අපි පයිසකට මායින් කරන්නේ නැහැ. අපි මේ සටන දිනලක උඹලගේ සියලු බැරියර් වහනවා, උඹලව යටපත් කරනවා, උඹලට කඩා වදිනවා. අද දවස කියලා කියන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ජන්මදිනය. අද දවස ශෝක දිනයක් බවට පත් කරන්න තමයි මේ අරගල භූමියේ අරගල කරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලු පිවිසුම් අවහිර කරමින් සංකේතාත්මකව ඔවුන්ගේ විරෝධය පළ කරන්න අද දවස භාවිතා කළේ. මේ සාමකාමී අරගලයේ ඉන්න 21 දෙනෙක් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ වෙනකොට අපි අහනවා මේ රාජ්‍ය මර්ධනය කවදද නවත්තන්නේ? මේ රාජ්‍ය මර්ධනය නවත්තන්න පුළුවන්ද? මේ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ලිප්ටන් වටරවුම අසලින් අද විරෝධතාවයක් ආරම්භ කළා. ගෝඨා රනිල් කුමන්ත්‍රණ ආණ්ඩුව පරදමු, ක්‍රමය පෙරළමු යන ලෙසයි එය නම් කර තිබුණේ. රට බේරගන්න ඇති හොඳම විසඳුම සර්වපාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම බව සමගි ජනබල වේගය පවසනවා. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වහා ගෙදර යා යුතු බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී. රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නට අපි සතුව තිබෙනවා රටේ ප්‍රශ්නවලට විසඳුමක්. ඒ තමයි සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයේ ප්‍රමුඛ තාවකාලික සර්වපාක්ෂික රජයක් පිහිටවල ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ලබා දීලා කෙටි කාලයක් තුළ අලුත් ජනවරමක් ලබාගෙන අඛණ්ඩ වසර පහක රාජ්‍ය පාලනයක් තුළ අපේ රට සැමට සෞභාග්‍ය උදා කරන දැවැන්ත ආර්ථික සංවර්ධනයක් කරා ගෙන යාමයි. ගෝඨාභය රනිල් රජෙන් ඉල්ලීමක් කරනවා, ඔබලට වැඩ බැහැ, රටත් ජනතාවත් මේ කාලකන්ණි කරවන්නේ නැතුව වගකීම අපට බාර දීලා ගෙදර යන්න. රජයට මුදල් නැති වෙනකොට, තෙල් ටික නැති වෙනකොට රජයේ කාර්යාල වහනවා. අද ආණ්ඩුව අටවා ගත්ත ආණ්ඩුවක් තියෙන්නේ. ප්‍රධාන විපක්ෂ විදිහට අපි ලෑස්ති. අපි ඉන්නා සිටින්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවන්න පිළිගන්නේ නැති නායකව තියාගෙන ලෝකෙ ආධාර දෙන්නේ නැහැ. 21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පතට කැබිනට් අනුමැතිය හිමි වී ඇති අතර එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා. 21 පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා අද පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමුවීමට ද නියමිතයි. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ පැලැස්තර විසඳුම් මගින් අර්බුදයට විසඳුම් සැවීමට හැකියාව නැති බවයි. සර්වපාක්ෂික ආණ්ඩුවකින් තමයි මේ කටයුත්ත පටන් ගන්න පුළුවන්. මේ රටේ ජනතාවට අද කොහෙත්ම මේ තියෙන තත්ත්වෙන් ගැලවෙන්න පුළුවන්කමක් නැහැ. මේ දාන එක එක පැලැස්තරවලින් සුමානිකට දෙහිකට කැමැති උරුපත් කරනවා, එක එක විදිහට තනතුරු දෙනවා. මේවා සම්පූර්ණ රට කඩා වැටෙන තත්ත්වයන්. ඒව ගැන ඉතින් කියන්න බෑ. දැන් අද තියෙන්නේ තනතුරු වල ප්‍රශ්න නෙවෙයි, රටේ මිනිස්සුන්ගේ බඩගින්න ගැන ප්‍රශ්නේ.
අගමැතිතුමාද? අගමැතිතුමායි මා එකට වැඩ කළා තියෙනවානේ. ඒකින්ද මම හොඳට දන්නවා ඒ ගැන. එමෙන්ම ව්‍යවස්ථා සංශෝධන ප්‍රතිසංස්කරණය සඳහා වූ සාමූහික හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද හමු වුණා. 21 වන සංශෝධන ඉතාම ප්‍රශස්ත විදිහට ක්‍රියාත්මක කරන්න දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි දෙනවා. ඒ කිසි වෙලාවක දියාරු කරන්න අපිට තියන්නේ නැහැ. අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි දීලා මේ වෙලාවේ 21 වන සංශෝධනය සම්මත කර ගැනීම සඳහා වන ක්‍රියාවලියට අපේ සහයෝගය ලැබලා දෙනවා පක්ෂයක් විදිහට. දැන් අද අපි විශ්වාස කරන කැබිනට් මණ්ඩලයේ මේක ඉදිරිපත් වෙනවා. 21 නාමික ව්‍යවස්ථා සංශෝධනයක් නොවි මේ අද අපි මුහුණ දෙන ආර්ථික සමාජීය ප්‍රශ්නයට යම් ආකාරයක උත්තරයක් සපයන්නට පුළුවන්. ජාතික සහ අන්තර්ජාතිකව විශ්වාසය දිනා ගන්න පුළුවන් විදිහේ ව්‍යවස්ථා සංශෝධනයක් ඇති කර ගන්නට ඕන කරන මූලික කරුණු තමයි අපි ඒක ඇතුළත් කරලා තිබෙන්නේ. සංශෝධන මේ යෝජනා සැලකිල්ලටගෙන වහාම ඉක්මනින් තම පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ සහයෝගයත් අරගෙන 21 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනෙන විට රටට ජනතාවටත් හිතදායක විදිහට මේ කටයුත්ත ඉක්මනින් සම්මත කර දෙන්න කියන ඉල්ලීම තමයි අප අද සිදු කරේ. මේ 21 අපට අවශ්‍යයි. මේක කිසිසේත්ම දියාරු කරලා මේක නැති කරලා දාන්න නම් ඉඩ දෙන්න බෑ. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබදායි රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.